iPhone හැමෝටම අද අපි කතා කරන්න හදන්නේ හරිම වැදගත් ඔප්ෂන් එකක් freelancer.com episode 5 වෙනි episode එක තමයි මේ කතා කරන්න හදන්නේ මේකෙදි අපි කතා කරනවා කොහොමද මේ contest එකකට apply කරන්න කියලා දැන් ගොඩක් අය graphic design ඉගෙනගෙන තියෙනවා ඊට අමතරව එක එක courses කරලා තියෙනවා Then freelance එකට ඇවිල්ලා එකපාර කස්ටමර් කෙනෙක්ගේ ප්‍රොජෙක්ට් එකක් අරගෙන කරන්න ගියාම ඒක කරගන්න බැරි වෙලා නෙගටිව් ෆීඩ්බැක් වැටලා ඊට පස්සේ freelance එකත් එපා වෙනවා 5 වත් එපා වෙනවා ඔක්කොම අවුල් යනවා එහෙනම් දැන් ගොඩක් අයගේ තියෙන ගැටලුව තමයි අපි කොතනින්ද පටන් ගන්න දැන් අපි කෝස් එකක් කරලා තියෙනවා මට සාමාන්‍ය එක්ස්පීරියන්ස් එකක් අඩුයි මම දැන් කොතනින්ද පටන් ගන්න රයිට් ඒගොල්ලන්ට දෙන්න පුළුවන් හොඳම විසඳුම තමයි Shutterstock එකයි freelance එකේ contest එකයි Shutterstock එකට design දාන්න. ඔයාට පුළුවන් විදිහට හදලා copy කරන්න නැතුව ඔයාගෙම design ඔයා දාන්න. දාලා බලන්න ඒක විකිනේනවද කියලා. ඒතර අපි කාගෙවත් project එකක් කරන්නේ නැහනේ. කවුරු හරි ඕනේ නම් ගනි. එච්චරයි. එතකොට අපි කාටවත් බැඳිලා නැහැ project එක කරගෙන යන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම Shutterstock එකට design දාන්න. ඒ වගේම freelance එකේ තියෙනවා contest කියලා option එකක්. මේ contest කියන option එකේදී අපි කාටවත් බැඳිලා නැහැ මේ වැඩේ කරන්න කියලා. Customers ලා දාලා තියෙනවා පොඩි තරඟ. අපිට පුළුවන් අපිටම logo එකක් වෙන්න පුළුවන්, fly design එකක් වෙන්න පුළුවන්. ඒ වගේ contest තියෙනවා. අපි තරඟයට ඉදිරිපත් වෙනවා. ඒ තරඟයට ඉදිරිපත් වෙනවා. අපි design එකක් අපි හදලා අපි දානවා. ඒක සාමාන්‍යයෙන් දවස් 6 තියෙනවා. Urgent projects පැය 24 contest තියෙනවා. එහෙම එහෙම තියෙනවා. අපි අපේ design එක දානවා. එතකොට ඒ customer ඒ design එකට දෙනවා පොඩි තරු ලකුණක්. අපි තරු පහක් විතර දෙනවා. තරු හතරක් දෙනවා. දෙකක් තියෙනවා. සමහරක් කලාට reject කරනවා contest එකෙන් ඔයාව. එහෙමෙන් බලනවා. එතකොට ඔයාලට බලන්න පුළුවන් අනිත් අය design හදලා තියෙනවා. ඒව හොඳට තියෙනවා. මගේ design එකට ලකුණු හම්බුන්නේ නැහැ. මගේ design එක reject වුණා. Right. මං එහෙනම් මගේ තියෙන අඩුපාඩු මොනවාද? ඉගෙන ගන්න කෙනෙකුට මේක හොඳ option එකක්. මට පුළුවන් අපේ අඩුපාඩු මොනවාද කියලා හදාගන්න reject වුණාට කමක් නැහැ. අර අපේ සාමාන්‍ය කතාව තියෙන සහභාගීත්වය වැදගත් කියන එක. අන්න ඒ වගේ දෙයක් තමයි contest කියන්නේ. ඔයා contest එකක් අනිවාර්යයෙන්ම දවසට දාන graphic design ඉගෙන ගන්න ළමයෙක් නම් අදාළ පාඩම logo design ඉගෙන ගත්තා නම් logo design සම්බන්ධව contest එකකට fly design ඉගෙන ගත්තා නම් ඒ සම්බන්ධ contest එකකට දාන්න. එතකොට ඒකේ තරු හම්බ වෙනවා නම් ඒ customer ගේ අවස්ථාව තේරුම් ගන්න තියෙනවා නම් ඊට පස්සේ font එක ඒ colors අනිත් ෆොරිනර්ස් ලා යූස් කරලා තියෙන මේ design වලට ලකුණු හම්බෙනකොට ඔයාගේ design එකට ලකුණු හම්බෙන්නේ නැති වෙනකොට ඔයාලා සංසන්දනය කරලා බලන්න පුළුවන් ඔයා ඉන්න තැන. ඒතර ඒක reject වුණා කියලා ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ account එකට. ඒ වගේම ඔයා contest වලට දානකොට ඔයාට ලකුණු හම්බෙනවා. ඔයාට marks ටිකක් හම්බෙනවා. contest ඕනගෙන් ලකුණු හම්බෙනවා. ඒ වගේ freelance කෙනෙකුට ඔයාට marks ටිකක් දෙනවා. ඒතර මේ marks පස්සේ අපිට rewards වගේ නැවත use කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ තේරෙනවා contest එකේ තරු එක 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 ඔයාලට හම්බ වෙන්න පටන් ගන්නවා. ඒ තරු ලකුණු හම්බෙනකොට ඔයා contest එකේ උඩට එනවා. නිකන් හරි contest එක win කරොත් එහෙම ඔයාට මුදල ලැබෙනවා නිකන් project එකක් win කරා හා සමානවම ලැබෙනවා. ඒ නිසා කෙලින්ම ගිහිල්ලා projects වලට bid කරන්න එපා. කාගෙවත් projects වලට apply කරන්න එපා. ඔයා සාමාන්‍ය design දන්නේ නැති කෙනෙක් නම්. හැබැයි ඔයා design දන්න කෙනෙක් නම් අපි ඊළඟ පාඩමේදී කියලා දෙනවා කොහොමද projects වලට apply කරන්නේ projects වලට bid කරන්නේ කාගේ හරි project එකක් මම කරලා දෙන්නම් කියලා බාරගන්නේ කොහොමද කියන එක මම ඔයගොල්ලන්ට ඊළඟ lesson එකේදී කියලා දෙනවා. දැන් මේ lesson එකේදී කියලා දෙන්නේ එහෙම එකක් නෙමෙයි. අපි තරඟ වලට ඉදිරිපත් වෙනවා. ඒතකොට මේ තරඟ වලින් අපි win කරොත් එහෙම අපිට මුදල් ලැබෙනවා. මුදල් නොලැබුණත් අපිට අත්දැකීම් ලැබෙනවා. ඒතර මේකේ විවිධ contest තියෙනවා. එකක් සමහරක් contest තියෙනවා. ඒ කන්ටෙස්ට් එක සීල් කරලා තියෙනවා. එතකොට ඔයාට ඒ කන්ටෙස්ට් එකට දැම්මා කියලා ඔයාට අනිත් අයගේ design බලන්න බෑ. ඔයාට අනිත් අයගේ design එහෙම බලන්න බෑ. ඔයාගේ design එක විතරයි පේනවා. අනිත් අයගේ ඒවා සීල් වෙලා පේන්නේ. ඔයා පුළුවන් තරම් මූලික අදීරේදී ඉගෙන ගන්න නම් අවශ්‍ය සීල් කරපු නැති කන්ටෙස්ට් වලට apply කරන්න. සීල් කරපු නැති කන්ටෙස්ට් වලට apply කර කර ඒකේ තියෙන දේවල් බලන්න. එතකොට සාමාන්‍යයෙන් එක design එකකින් සෑහීමකටපත් වෙන්න එපා. ඔයා design කීපයක් හදලා දාන්න. එකක් දානවා දැන් දවස් 6ක් විතර තියෙනවා හෙට තව එකක් දානවා අනිත් දැන් අපිටම හොඳට උඩට ඇවිල්ලා තියෙන සාම්පලයක් තියෙනවා නම් ඒ ඒකට නම් කස්ටමර් කැමති ඔයා හදලා තියෙන එක වැරදි concept එකක් නම් ඔයාලට පුළුවන් අර concept එක copy කරන්න නැතුව ඒකටත් වඩා හොඳ concept එකක් හදලා දාන්න. ඒ වගේ එක contest එකක දවස් කිහිපයක් එල්ලිලා ඉන්න. දවස් කිහිපයක් එල්ලිලා ඉන්න. එතකොට project එක යම් කිසි කාලයකට පස්සේ contest එක නිමා වෙනවා. ඒ නිමා වුණාට පස්සේ contest එකේ win කරන කෙනාට ඒ මුදල ලැබෙනවා. ඒ මුදල දීලා තිනා ඔයගොල්ලෝ පුළුවන් තරම් මේ contest තෝරගද්දි guaranteed contest. ඒ කියන්නේ මේ වෙනකොටත් මේ project එක දාපු කෙනා මුදල් ගෙවලා තියෙන්නේ site එකට. ඒ වගේ contest වලට යන guaranteed කියන badge එකක් තියෙනවා.
ඒ වගේ කන්ටෙස්ට් ගන්න අර්ජන් වගේ ප්‍රොජෙක්ට්ස් තියෙනවා සීල් ප්‍රොජෙක්ට්ස් මුලින්ම මුලින්ම දාන්න එපා සීල් ප්‍රොජෙක්ට්ස් දැම්ම කියලා ප්‍රශ්නයක් නැහැ සීල් ප්‍රොජෙක්ට්ස් ගොඩක් කලට හොඳට හයි රේට්ස් යන ප්‍රොජෙක්ට්ස් උත් තියෙන්න පුළුවන් ඉතින් මේ වගේ කන්ටෙස්ට් වලට ඇප්ලයි කරන්න මුලින්ම මම දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද කන්ටෙස්ට් එකට අපි ඩිසයින් එකක් ඇප්ලයි කරන්නේ අපිට ඒකට කොහොමද මාක්ස් හම්බ වෙන්නේ අපේ ඩිසයින් එක බලාගන්නේ කොහොමද ඒ වගේ දේවල් කොහොමද අපි ඒ කස්ටමර්ට අපි මැසේජ් එකක් දාන්නේ ඒ වගේ දේවල් අපි ඉස්සලාම වල්ලෙමු ඒ විශේෂයෙන්ම ප්‍රොජෙක්ට්ස් කොහොමද අපි හොයාගන්නේ කියන එකත් අපි මෙතනදී බලනවා මෙතනින් එහාට අපි ඒ ටික බලලා ඉමු අපි මුලින්ම බලමු කොහොමද කන්ටෙස්ට් එකක් හොයාගන්නේ කියලා දැන් ඔයගොල්ලන්ට මම අද ඉඳලා මගේ account එක හරහා තමයි මේ දැන් දේවල් පෙන්වන්නේ මම සමහරක් දැන් blur කරනවා මොකද අපි freelance එකෙන් අවසර අරන් තිනවා ඔයගොල්ලන්ට මේ seminar series එක කරන්න මේ video series එක කරන්න නමුත් යම් කිසි කොන්දේසි කීපයක් උඩ ඒ නිසා අපි සමහරක් දැන් අපිට බොඳ කරන්න වෙනවා ඒ ගැන ගැටලුවක් ඇති කරගන්න එපා අවශ්‍යම details ටික ඔයගොල්ලන්ට පෙන්වනවා right මම මේකේ යනවා browse කියන option එකට මේ option ඉතින් විටින් විට වෙනස් වෙන්න පුළුවන් ඒ නිසා ගැටලුවක් කරගන්න එපා එකම විදියට තමයි format එක යන්නේ කස්ටමර්ට පහසු විදියට කාලෙන් කාලට ඒගොල්ලෝ වෙනස් කරන අවස්ථා තියෙනවා. හරි මේ බ්‍රවුස් කියන එකට ගිහිල්ලා මේකේ කන්ටෙස්ට් කියන එකට යන්න. බ්‍රවුස් කියන එකට ගිහිල්ලා කන්ටෙස්ට් කියන එකට යන්න. හරි. එතකොට ඔයගොල්ලන්ට කන්ටෙස්ට් විතරයි පෙන්වන්නේ. මේ කන්ටෙස්ට් වල ඔයගොල්ලන්ට පෙන්වනවා මෙන්න මෙතන දැන් ගැරන්ටඩ් කන්ටෙස්ට් එකක්. ගැරන්ටඩ් කියලා කියන්නේ එයා දැනටම ෆ්‍රීලාන්ස් එකට මේකට මුදල් ෆන්ඩ් කරලා තියෙනවා. ඊට පස්සේ ඒකම අර්ජන්ට් ප්‍රොජෙක්ට් එකක් මේක. ඒක ඉක්මනින් ඕනේ කියනවා. ඒතර මේ වගේ අපිට මේක ගන්න පුළුවන්. මෙන්න මෙහෙම යටට යටට ගියාම මේ කන්ටෙස්ට් කොච්චර තියෙනවද කියලා ඔයාලා බලාගන්න පුළුවන්. ඔයාලා කැමති ප්‍රොජෙක්ට් අපි තුමු දැන් ලෝගෝ ඩිසයින් එකක් ගැරන්ටඩ් කන්ටෙස්ට් එකක්. එතකොට මේ විදිහට මේකට යන්න පුළුවන්. අපිට මේකේ දැන් ගිහිල්ලා බලන්න පුළුවන් 372ක් මේ වෙනකොට ඩිසයින් දාලා තිනවා ඩිසයිනර්ස්ලා. ඔයාලට මේ කන්ටෙස්ට් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. එතකොට සමහරක් කන්ටෙස්ට් තියෙනවා සීල් කරලා. දැන් මේ කන්ටෙස්ට් එක ගත්තම ඒක සීල් කරලා තියෙනවා. එතකොට ඒ කන්ටෙස්ට් එක ඇතුලේ තියෙන අපි ගිහිල්ලා බැලුවොත් මේ කන්ටෙස්ට් එකේ තියෙන දේවල් ඔයාට බලන්න බෑ. කියන්නේ ඩිසයිනර්ස්ලා කවුරු හරි ඩිසයින් දාලා තිනවනවා නම් ඒවා ඔයාට බලන්න බෑ සීල් වෙලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ මුලම හරියදී කන්ටෙස්ට් වලට දාද්දී සීල් කන්ටෙස්ට් වලට දාන්න එපා. මූලිකව මේ සීල් කන්ටෙස්ට් තියෙන්නේ සීල් කන්ටෙස්ට් වලට දාන්න එපා. කියන එක මතක තියාගන්න. එතකොට බලන්න බෑනේ. ඩිසයින් ඉගෙන ගන්න ළමෙක් සීල් වලට දාන්න එපා. ඩිසයින් පුළුවන් කෙනෙක් සීල්ස් වලට දැම්මම ප්‍රශ්නයක් නෑ. හරි. ඉගෙන ගන්න කෙනෙක් දාන්න එපා. මම බෑක් යන්නම්. හරි. දැන් මම මෙන්න මේ උඩින්ම තියෙන කන්ටෙස්ට් එකට යන්නම්කෝ. ඒක හැබැයි 724 දිනක් එන්ටර් කරලා තිනවා. තව පැය 21යි මේ කන්ටෙස්ට් එකේ ඉතුරු වෙලා තියෙන කාලය. හරි. රයිට්. මට මේකට යන්න පුළුවන්. ඉතින් ඒ වගේ ইনফরমේෂන් ටික බලලම යන්න පුළුවන්. මේක ඩොලර් 155ක කන්ටෙස්ට් එකක්. මම මේ කන්ටෙස්ට් එක ඇතුළට යනවා. ඊට පස්සේ දකුණු පැත්තේ ඔයගොල්ලන් පෙන්නන කස්ටමර්ගේ පොඩි ইনফরমේෂන් ටිකක්. ඒ ටික පොඩ්ඩක් බලන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ප්‍රොජෙක්ට් ඩිස්ක්‍රිප්ෂන් එක. ප්‍රොජෙක්ට් ඩිස්ක්‍රිප්ෂන් එක තියෙනවා. ඔයාලට මේ ටික බලන්න පුළුවන්. ඇටැච්මන්ට් මොන හරි තියෙනවා නම් ඒවත් බලන්න. මේ ලින්ක්ස් වලට ගිහිල්ලා බලන්න. ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. ඩිස්ක්‍රිප්ෂන් එක බලලා ඔයයන්ට එන්ට්‍රස් කියන ඔප්ෂන් එකට. ඒකට ගියාම ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා දැනට එන්ටර් කරලා තියෙන දේවල්. දැනට එන්ටර් කරලා තියෙන දේවල් බලා ගන්න පුළුවන්. ඔයාලට මේ කන්ටෙස්ට් එක ඔය විදිහට බලන්න පුළුවන්. මේ දැන් මෙයා ලකුණු දීලා තියෙනවා. දැන් මේ ඩිසයින් එකට එයා කැමති චුට්ටක්. ඉතින් මේකම හදන්න එපා ඔයා. වෙන ඒ වගේ යම් කිසි දේවල් ටිකක් හදාගෙන යන්න පුළුවන්. හරි. එතකොට ඔයා මේක ඩිස්ක්‍රිප්ෂන් එක බලලා ඒ හදපු ඩිසයින් එක සබ්මිට් කරන්න මෙන්න මෙතන සබ්මිට් මයි එන්ටර් කියන ඔප්ෂන් එකකින් ගිහිල්ලා ඔයාගේ කන්ටෙස්ට් එකට ඔයා සබ්මිට් කරන්න. මෙන්න මෙතනට ඔයාට සබ්මිට් කරන එකට සම්බන්ධ ටයිටල් එකක් දාන්න. මොකද්ද ඔයාට සබ්මිට් කරන්න මෙන්න මේ ඩිසයින් එක මෙන්න මේ ලෝගෝ එක කියලා. ඊට පස්සේ ඔයාගේ ඩිසයින් එක ගැන විශේෂ දෙයක් තියෙනවා නම් ඒක ඔයා යම් කිසි කන්සෙප්ට් එකක් නම් ඩිවලොප් කරේ ඒ කන්සෙප්ට් එක සම්බන්ධ විස්තරයක් ඒ දේවල් මෙතන ටයිප් කරන්න. ඔයාගේ ඔයා යූස් කරපු සොෆ්ට්වෙයාර් සම්බන්ධ විස්තරයක් ඔයා ටයිප් කරන්න. ඒ වගේ දේවල් තියෙනවා. මෙන්න මෙතනට ඔයාට ඇටච් කරන සාමාන්‍යයෙන් ඇටච්මන්ට් එක දානකොට ඔයාගේ ලෝගෝ එකක් වගේ එකනම් අඟල් 6x4ට වගේ හදලා රෙසලූෂන් 300 වගේ අවුට් කරාට කමක් නැහැ. අඟල් 6x4ට හදලා රෙසලූෂන් 300 හදන්න. එතකොට Illustrator කියන සොෆ්ට් එක පාවිච්චි කරන්න කන්ටෙස්ට් එකකට වගේ යනවනම්. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන තියෙනවා this is enter my own design කියන එක. ඒ කියන්නේ ඔයාගේම ඩිසයින් එකක් තමයි වා මේකට මේ සබ්මිට් කරන්න කියන ටික් එක එහෙමම තියන්න. එහෙමම තියන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා සෙල් ප්‍රයිස් කියලා ඔප්ෂන් එක. එතෙන්ට ඔයා දාන්න. දැන් නිකන් හරි කන්ටෙස්ට් එක ඔයා වින් කරේ නැත්තම් ඒත් ඔයාගේ ඩිසයින් එක කස්ටම ගන්න කැමති නම් ඔයා කීයකට විතරද දෙන්නේ? දැන් මෙතන ඩොලර් 200යි UD 200ක ප්‍රොජෙක්ට් එකක්. ඉතින් ඔයාට කැමති නම් ඒක කස්ටම ගන්න කැමති රේට් එකක් තියෙනවනම් ඔයා විකුණන්න කැමති රේට් එක කියන්න. අපි හිතමු දැන් කස්ටම වෙන ඩිසයින් එකක් තමයි සිලෙක්ට් කරන්නේ. නමුත් ඔයාට ඕනේ මේ ඩිසයින් එක එයා ඉල්ලුවොත් ඩිසයින් එක ඔයාට දෙන්න පුළුවන් නම් කීයකට දෙන්නේ? ඉතින් ඒක 200ක්ම දාන්න පුළුවන්. ඊට වඩා චුට්ට අඩු ගාණක් දාන්න පුළුවන්. 100ක් 125ක් 175ක් වගේ දාන්නත් පුළුවන්. ඉතින් 200ට වඩා දාන්න එපා.
එතකොට ඒක මෙතන තියෙන ප්‍රයිස් එකට වඩා දාන්න එපා කියන එක තමයි කියන්නේ. ඊළඟට මෙන්න මෙතන අපිට පුළුවන් මේ කන්ටෙස්ට් එක අපිට සීල් කරන්න පුළුවන්. දැන් මගේ account එකේ මේක ෆ්‍රී තියෙන්නේ. මට ෆ්‍රී highlight කරන්න පුළුවන්. මම මොකද paid membership එකක් අරන් තියෙන හින්දා pay කරන්න නැතුව ෆ්‍රී විදියට ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට සමහර මේක ෆ්‍රී පෙන්වන එකක් නැහැ. ඔයගොල්ලන්ට සාමාන්‍ය විදියට පෙන්වයි මේකට ගෙවන්න කියයි highlight කරනවා නම් කන්ටෙස්ට් එක ඔය කියන්නේ ඔයාගේ slot එක highlight වෙනවා එතකොට. වාගේ ස්ලොට් එක හයිලයිට් වෙනවා. ඔන්න ඔය විදිහට අපිට කන්ටෙස්ට් එක අවශ්‍ය නම් හයිලයිට් කරන්න පුළුවන්. ඒකට මුදල් ගෙවන්න වුණොත් ඒක මුලින්ම හයිලයිට් කරන්න යන්න එපා. මුදල් ගෙවලා. හරි. රයිට්. ඊට පස්සේ ඔයාලට මේක සබ්මිට් කරන්න ඔප්ෂන් එක තියෙනවා. මෙතනින් සබ්මිට් කරන්න පුළුවන්. දැන් මම මෙතන කන්ටෙස්ට් එකට ඉමේජ් එකක් දාපු නැති හින්දා ඔයාට මේ සබ්මිට් බටන් එක මට ඇක්ටිව් වෙන්නේ නැහැ. සබ්මිට් බටන් එක නැත්තම් සාමාන්‍යයෙන් ඇක්ටිව් වෙනවා. රයිට්. ඒ විදිහට සබ්මිට් කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට කන්ටෙස්ට් දාන දවසට එකක් දෙකක් දාන්න. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතනින් ඇවිල්ලා අපි දාපු ප්‍රොජෙක්ට්ස් කොහොමද ඒ දේවල් ඔක්කොම බලන්න පුළුවන්. ඊට පස්සේ මම පීවරේදී ඒ ටික කියලා දෙන්නම්. අපි apply කරපු contest projects ඔක්කොම ටික අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා my projects කියන එකට ගිහිල්ලා view all කියන එකට දෙන්න. එතකොට අපිට ඔයාලට බලා ගන්න පුළුවන් මේ list එක. Right. මෙන්න මෙතන තියෙනවා ඔයාලට දාපු contest මොනවාද, ඔයා win කරපු contest මොනවාද, ඒ වගේ දේවල් ටිකක් මෙතන විස්තරයක් පෙන්නනවා. Right. දැන් ඔන්න මම win කරපු contest එකකට මම යනවා. මෙතන මම දාලා තියෙන bids පෙන්නනවා. මෙන්න මෙතන contest පෙන්නනවා. ඒ ටික අපිට මෙතන බලා ගන්න පුළුවන්. අපි දැන් apply කරපු තියෙන contest පෙන්නනවා. Right. ඒ විදිහට list එකක් විදිහට පෙන්නනවා. Right. මම මේක යනවා contest එකකට. icon එකක් design කරලා අපිට ඩොලර් 100ක් විතර හම්බෙච්ච එකක් තියෙනවා. ඒතර මේ design එක අපිට තමයි මේ contest එක win කළ තියෙන්නේ. ඒතර win කරපු contest එක මේ වගේ highlight වෙලා පෙන්නනවා. මේ විදිහට මෙයා තමයි winner කියලා. එතකොට customer ට අපිට පුළුවන් private message දාන්න පුළුවන්. ඒ වගේ මේ යට තියෙනවා chat interface එකක්. ඔයාගේ design එකක් දැම්ම නම් ඔයා design එක මේක check කරන්න කියලා යාට message එකක් දාන්න පුළුවන්. සමහරට contest old message කරනවා සමහරක් අයට. එතන මෙතන මේ wall එකෙත් message කරනවා. ඔයගොල්ලන්ට private message උත් එන්න ඉඩ තියෙනවා. හරි. Right. ඒ විදිහට දෙන්න පුළුවන්. මේ තියෙන්නේ අපි win කරපු contest එක. Right. එතන මෙතන ඩොලර් 100ක මුදලක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙහෙම දැන් සාමාන්‍ය contest එකක් යම් කාලයකදී ඉවර වෙනවා. ඉවර වුණාට පස්සේ ඔයාට කියනවා මේක එයාට දවස් 14ක් දෙනවා මේ contest එකෙන් කෙනෙක්ව තෝරන්න. එතකොට එයා මේ දවස් 14 ඇතුළත contest එකෙන් කෙනෙක්ව තේරුවේ නැත්නම් ඒ මුදල ඒ contest එකේ මුදල guaranteed contest එකක් නම් උඩින්ම ඉන්න අයට ඒ මුදල සමානව බෙදිලා යනවා. ඒ විදිහට තමයි කන්ටෙස්ට් හදලා තියෙන්නේ. එතකොට ගැරන්ටඩ් කන්ටෙස්ට් එකකට දාලා ඔයා උඩට ආවොත් එහෙම කස්ටමර් කවුරු හරි තේරුවේ නැතත් ඔයගොල්ලන්ට කන්ටෙස්ට් එකේ මුදලින් කොටසක් හම්බ වෙනවා. ඒ නිසා ඒ විදිහට කන්ටෙස්ට් වලට ඇප්ලයි කරන්න පුළුවන්. මෙන්න මේම කන්ටෙස්ට් වල ගිහිල්ලා බලන්න පුළුවන්. දැන් ඔයා දාපු ඩිසයින් මෙන්න මෙතන තියෙනවා view all design my entrance කියලා ගියාම ඔයා දාපු ඩිසයින් විතරක් පේනවා. ඒ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ඩිසයින් මොනවාද, එතකොට අනිත් අයගේ ඩිසයින් මොනවාද, ඒ වගේ හැම වෙලාවෙම තවත් අනිත් අයගේ දේත් එක්ක සංසන්දනය කර කර අලුත් දේවල් හදන්න පුළුවන්. රයිට්. ඔය විදිහට කන්ටෙස්ට් වලට ඇප්ලයි කරන්න. හරි. අපි අද කතා කරේ කන්ටෙස්ට් ගැන. ඉතින් මේ වගේ කන්ටෙස්ට් තියෙන සයිට් ගොඩක් තියෙනවා. 99 design කියලා තියෙනවා. ෆ්‍රීලාන්සර්කේ දාන්න පුළුවන්. මේ වගේ කන්ටෙස්ට් සයිට් වලට ඔයගොල්ලෝ නිතර නිතර ඇප්ලයි කරන්න. එතකොට ඔයාගේ ඩිසයින් ස්කිල් එක ගොඩාක් වැඩි දියුණු වෙනවා. ගොඩක් ඉහළ මට්ටමකට ඔයාගේ ඩිසයින් ස්කිල් එක එනවා. දැන් මම වුණත් ලෝගෝ හදන්න ඉගෙන ගන්න කාලේ ඉස්සලාම මූලිකව කන්ටෙස්ට් වලින් තමයි ඉගෙන ගත්තේ. අපි හදපු ඩිසයින් සමහරක් රිජෙක්ට් වෙනවා. බලන්නේවත් නැහැ හොරිනස්ලා. ඔයගොල්ලන්ටත් එහෙම තියෙයි. ඒ නිසා ඔයාලා ටික ටික හදනකොට උඩරිනවා. දැන් මම කන්ටෙස්ට් ගොඩක් වින් කළා නෑ. කන්ටෙස්ට් ඕනනම් 10ක් විතර වින් කළා ඇති. හැබැයි මගේ ප්‍රොජෙක්ට්ස් වලින් තමයි මම ගොඩක් මේ මගේ ආදායම එන්නේ. නමුත් මම ඉගෙන ගන්න කාලේ ගොඩක් කන්ටෙස්ට් වලට දැම්ම. ඒ තුලින් ලැබිච්ච දැනුම සමහරක් වෙලාවට මගේ මේ තියෙන ස්කිල් එකට ගොඩක් බලපෑවා කියන එක මම අවිවාදයෙන්ම මේ ෆ්‍රීලාන්සර්ගේ කන්ටෙස්ට් මාව ගොඩක් ඩෙවලොප් කරා උඩට එන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම කන්ටෙස්ට් වලට ඉදිරිපත් වෙනවා. මේ තරඟ වලට ඉදිරිපත් වෙනවා. අපි නිකන් අපි දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එක කියලා ලංකාව ඇතුලේ මැච් ගහනවා, දිනිනවා, එහෙම වැඩක් නැහැ. අපි ජාත්‍යන්තර මට්ටමේ තරඟ වලට ඉදිරිපත් වෙනවා. එතකොට තමයි තේරෙන්නේ අපිට බෑ. අපි තව හදා ගන්න ඕන දේවල් තියෙනවා. රයිට්. ඒ වගේ අපි අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර තරඟ වලට ඉදිරිපත් විය යුතුමයි. මේවත් හොඳ ලස්සන තරඟ. ඉතින් මේ වලට ඉදිරිපත් වෙන්න මේක දිගින් දිගටම කරන්න නතර කරන්න එපා. කන්ටෙස්ට් හැමදාම වගේ දාන්නද එක දාන්නද සමහරක් ළමයි ඉන්නවා. ඒගොල්ලෝ කන්ටෙස්ට් විතරයි දාන්නේ. සමහරක් ඒගොල්ලෝ ප්‍රොජෙක්ට් වලට ඇප්ලයි කරන්න නැහැ. දැන් ගොඩක් ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා කන්ටෙස්ට් වින් කරපුවා. දැන් මම වින් කරන්නේ නැහැ සමහරක් වෙලාවට කන්ටෙස්ට් මම දාන්නේ නැති ඉඳ ගොඩක් වෙලාවට
එවුනට මගේ ස්ටඩන්ස් ලයින්න කටෙස් දාල වින් කරනවා ඇති එනිසා සමහරක්ලාට කටෙස් දැමීමත් හොඳ ප්‍රයෝජනයක් වෙන්න පුළුවන් කස්ටමට අරයන විදිියයක් හමුණ තුවාට පොජෙට් එකක් වින් කරහ සමානයන ඒ තුළින් ලැබෙන අවට මුදලා එතකොට මෙම්බර්ෂිප්පෝල්ට යන්න පුළුවන් එක්සෑම් කරන්න පුළුවන් ඒ වගේ දෙයක් තියෙනවා එනිසා මුලින්ම ප්‍රොජෙක්ට්ස් ගන්න එපා අනුන්ගේ ප්‍රොජෙක්ට්ස් අරගෙන කරන්න යන එපා ඒක බැඳිලා ඉන්න ඔයාට නෙගටිව් ෆීඩ්බැක් එන්න පුළුවන් ඒ වගේ ගැටලු තියෙනවා එනිසා අනිවාර්යයෙන්ම කන්ටෙස්ට් වලින් මුලින් පටන් ගන්න එනිසා තමයි මම ඔයගොල්ලන්ට ප්‍රොජෙක්ට්ස් වලට ඇප්ලයි කරන්න කලින් කන්ටෙස්ට් ගැන කිව්වේ හරි එහෙනම් ඔයගොල්ලෝ හැමෝම මේ කන්ටෙස්ට් ඇප්ලයි කරලා ඉදිරියට යන්න මම නෙක්ස්ට් වීඩියෝ එකේදී කොහොමද බීට් කරන්නේ කියන සම්බන්ධව කතා කරන එහෙනම් පරිස්සමින් ඉන්න හැමෝටම බුසරණයි